අයිබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයෙන් අද ඔබ හමුවන මම ප්‍රසාද් සලොන් ජීවන්ත ප්‍රථමයෙන් දකිමු ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල මාතර කොටපොළ ඓතිහාසික ගැටබරු රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය ඇරඹෙයි පෙලින්ගායන ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ දින 10ක් පැවති පින්කම් මාලාව නිමයි අතිපූජනීය නා උයනේ අරියදම්ම මහා ස්වාමින් වහන්සේට පින්පැතු වැඩසටහන කාම්බෝජයේ මහා සංඝරත්නයේ අනුග්‍රහයෙන් අම්පාර මහරෝහලට දුන් සත්කාරය සිව්හෙවරෙදි දරුවෙකුගේ වීර ක්‍රියාවෙන් මවගේ ජීවිතය රැකෙයි මාතර කොටපොළ ඓතිහාසික ගැටබරු රජමහා විහාරස්ථානයේ 2022 වර්ෂයේ ඇසළ පෙරහර මංගල්‍යය ඊයේ දින සිට ආරම්භ කෙරුණා. පෙරහර මංගල්‍යය එළඹෙන 11 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි. මාතර කොටපොළ ඓතිහාසික ගැටබරු රජමහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීය සංඝනායක පූජ්‍යපාද කිරින්දේ ආනන්දනාහිමියන්ගේ අනුශාසනෙන් බෙවර පෙරහර මංගල්‍යය පැවැත්වෙන්නේ 66 වන වරටයි. පෙරහර මංගල්‍යය ආරම්භ කිරීමට සමගාමීව විහාරස්ථාන පරිශ්‍රයේ ඊයේ සන්ධ්‍යාවේ විශේෂ මුරුතෙන් පූජාවක් පැවැත්වුවා. නඩතරුව පෙරහර මංගල්‍ය සඳහා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගැනීම වෙනුවෙන් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක්ද සිදු කෙරුණා. පිරිත් සජ්ජායනය සඳහා විලයාය ටැම්පිට පුරාණ රජමහා විහාරාධිපති මාතර දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද දම්පහල ඥානාලෝක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයේ වැඩම කළා. පෙරහර මංගලයේ පළමු කුඹල් පෙරහර හෙවත් පේලි පෙරහර අද පස්වරුවේ වීථි සංචාරයේ කෙරුණා. මේ අනුව මේ මාස 7, 8, 9 යන තෙදින පේලි පෙරහර පවත්වා එළඹෙන 10වන දින රන්දුලි පෙරහර වීථි සංචාරයේ කිරීමටයි සැලසුම් කොට ඇත්තේ. පෙලින්ගායන ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ ඉකුත් අගෝස්තු මාස 28 වනදා සිට විශේෂ මෞපිය ගුණසමරු පින්කම් මාලාවක් ආරම්භ කළා. අඛණ්ඩව දින 10ක් පුරා පැවති පින්කම් මාලාව ඊයේ සන්ධ්‍යාවෙන් නිමාවට පත් කෙරුණා. මෙවර පින්කම් මාලාව 33 වන වරට සංවිධානය කර තිබුණේ ශ්‍රී ආනන්දාරාම විහාරවාසී පූජ්‍යපාද පඹුරණ ජිනානන්ද ස්වාමින් වහන්සේගේ 60 වන ජන්මදිනයට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් පින්කම් මාලාවේ අවසන් දිනේ වන ඊයේ දිනේදී පූජනීය කහගොල්ලේ සෝමවංච ස්වාමින් වහන්සේගේ වැඩම වීමෙන් විශේෂ ධර්මදේශනයක් පැවැත්වුණා. ඉකුත් අගෝස්තු මාස 28 වනදා සිට ආරම්භ කෙරෙනු පින්කම් මාලාව යටතේ මල් දහසක් 5000ක සුවඳ තුම් දහසක් සහිත බෝධි පූජාවන් දෛනිකව සිදු කර තිබුණා. ඒ අනුව පින්කම් මාලාව නිමවටපත් කෙරුණේ ඊයේ සන්ධ්‍යාවේ පැවති බෝධි පූජාමය පින්කමෙන්. පූජ්‍යපාද වල්ගම ආනන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසනෙන් විහාරස්ත දායක පිරිසයි පින්කම් මාලාව සංවිධානය කර තිබුණේ.
ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ අනුනායකව වැඩ සිට අපවත් වී වදාළ අතිපූජනීය නා වූනේ අරියදම්ම මහා ස්වාමින් වහන්සේගේ 6 වන ගුණනුස්මරණ පින්කම අදට එදී තිබෙනවා. ඊට සමගාමීව ලෙදන්දීමේ පින්කමක් ඇතුළු වැඩසටහන් කිහිපයක් අද පැවැතුනේ අරියදම්ම මහා ස්වාමින් වහන්සේට පුණ්‍ය අනුමෝදනා සිදු කරමින්. කොළඹ හත බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී කල්යාණී ධර්ම ආශ්‍රමය කේන්ද්‍රය කරගෙනමින් ගුණසමරු වැඩසටහන් මාලාව පැවැත්වුණා. ඒ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ වත්මන් සභාපති පූජ්‍යපාද පහළවිටියල ජනානන්ද හිමිහා එම සංස්ථාවේ ලේකකාධිකාරී පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ යන ඩාහිමිරු ඇතුළු සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මෙහිදී අතිපූජ්‍ය නා වූනේ අරියදම්ම මහා ස්වාමින් වහන්සේට පුණ්‍ය අනුමෝදනා සිදු කරමින් ලෙදන්දීමේ කඳවුරක් අද දිනිය පුරා ක්‍රියාත්මක කෙරුණා. එසේම අතිපූජ්‍ය නා වූනේ අරියදම්ම මහා ස්වාමින් වහන්සේ පිළිබඳව නිර්මාණය කළ විශේෂ ගීතයේ මෙහිදී ඇගීමට පාත්‍ර වුණා. මෙම ගීතය නිර්මාණය කිරීම සඳහා දායක වූ පිරිස ඇගීමට ලක් කරමින් මෙහිදී සමෘතිල්නද ප්‍රදානය කළා. එනුව ගීතයේ පද රචනය කළ චතුර සම්පතා තනු නිර්මාණයෙන් දායක වූ සදීප්ත ගුණවර්ධනට සමෘතිලන ප්‍රදානය කළා. එසේම මෙම ගීතයේ ගායනා කළ ගායන ශිල්පී බෞද්ධ මාධ්‍ය ජාලයේ සුසන්දේශ ප්‍රවෘත්තිංශයේ සමාජික පූර්ණ සචින්තද ඇගීමට පාත්‍ර වෙමින් සමෘතිලනයක් ලබා ගත්තා. මේට සමගාමීව කොළඹ විශ්වවිද්‍යාලයේ සහායක අධිකාචාර්ය රවින් කෝදාගොඩ මහත්මයා හට එතුමන් විසින් සිදු කරන ලද ශාසනික සේවයේ වෙනුවෙන් ශාසන අලංකාර සාහිත්‍ය ශූරිය යන ගෞරවනාම සන්නස්පත්‍රය ප්‍රදානය කිරීමද සිදු කෙරුණා. සංගරත්නයේ ප්‍රමුඛව විද්වත් පිරිසක් ගුණසමරු වැඩසටහන සමගින් එක්ව සිටියා. ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකාය මගින් සිදු කරන සමාජ සත්කාරක වැඩසටහන යටතේ තවත් අදේරක් ඊයේ දින ක්‍රියාත්මක කෙරුණා. ඒ අම්පාර මහරෝහල කේන්ද්‍රය කරගනිමින් වැඩසටහන යටතේ අම්පාර මහරෝහල සඳහා වෛද්‍ය උපකරණ තොගයක් හා රෝහලේ වැඩ කටයුතු සඳහා මුල්‍ය පරිත්‍යාගයක් සිදු කළා. ඒ ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ අම්පාර ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති පූජ්‍යපාද බිබිලේ පීදස්සි හිමියන් අම්පාර බුද්දංගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද දිගවපියේ සුසීම යන හිමුරුන් ඇතුළු සංඝරත්නයේ වැඩමවීමෙන් පරිත්‍යාගයන් බහරගත්තේ අම්පාර බහරුහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් විජේනායක මහත්මයා විසින්. කාම්බෝජයේ වැඩ සිටින සංගරාජ නාහිමියන් ප්‍රමුඛ එරට සංගරත්නය හා දායක පිරිසයි ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය ලබා දී ඇත්තේ. ඒ අනුව ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ අනුශාසනයෙන් කඩුවෙල කාම්බෝජ ජයත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය හා ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පදරබ ව්‍යාපෘතිය සංවිධානය කර තිබුණා. මහා ලොකු පින්කමක් මතකන ඇතරම සාමණේර ස්වාමීන් වහන්සේලායි ඒ වගේ කරන්න ඕනේ. නමුත් අපි උන්වහන්සේලා විසින් අපට අද රෝහලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධ අපිට ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධව සාමාන්‍ය මහානිකායේ අපගේ රෝහලට යොමු කරන පරිත්‍යාගය මහානර්ග පරිත්‍යාගය සලකනවා. ඒ වගේම මම මේ අවස්ථාවේදී අම්පාර රෝහල විදියට ධ්‍යාන වසන කටයුතු යන්න මේ දින පරිත්‍යාගය ඉතාමත් සතුටින් බාර ගන්නවා. මේ කාල සීමාව තුළ ප්‍රතිවිරුද්ධ වෙන විවිධ ප්‍රශ්න ගැටළු ඇති වෙන කාලය
ප්‍රධාන රෝහලක් වෘත්තිපත්තන අම්පාර මහරෝහලේ ඒ රෝගීන් සඳහා අවශ්‍ය කරන වෛද්‍ය උපකරණ පරිත්‍යාගින මේ වෙලාවේ සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපේ විකාය ශ්‍රී ලංකා රාමණ මහාවිකායේ සමාජ සත්කාරක වැඩසටහන යටතේ තමයි මේ කටයුත්ත සිදු කරන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා රාමණ මහාවිකායේ දක්ෂිණ පළාත් ප්‍රධාන සංගණායක ආචාර්ය ඕමල්පේ සෝබිත නායක ස්වාමීන් වහන්සේට ඒ කාම්බෝජියානු රටේ සංගරාජ ස්වාමීන් වහන්සේ සදාන ඒ මහා සංගරත්නයත් ඒ දායක පින්නතුරු ලබා දුන්න ආධාරිත කාර්යයන් අනුව ඒ කඩුවෙල කාම්බෝජිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඇඟිලි පිටිය සී බෝධිරාජ පදනමත් සංවිධානත්වයෙන් යුක්තව අද දවසේ අම්පාර ශ්‍රී ලංකා රාමක මහානිකාය ප්‍රාදේශික සංඝ සභාවේ මෙහෙවීමෙන් මේ අම්පාර මහර වලට අවශ්‍ය මේ වෛද්‍ය උපකරණ බෙහෙත් ආදිය අත්‍යවශ්‍ය දේවල් ලබා දෙන්නට කටයුතු සිදු කරන්නට යෙදෙන්නේ. මේ විදිහට විශේෂයෙන්ම ශ්‍රී ලංකා රාමක මහානිකාය තුළ ලංකා පුරාම සංඝ සභා පරිප්‍රදේශ 48කට බෙදලා තිබෙනවා. වත්මන් සමාජයේ උදෙසා මහත් සේවාවක් සිදු කළ බෞද්ධයන්ගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් වන පූජ්‍යපාද දරණාගම සුමනරත්න නාහිමිපාණන් වහන්සේ බෙවන පිට රෝගාතුර තත්වයේ වැඩවාසය කරනවා. පූජ්‍යපාද දරණාගම සුමනරත්න නාහිමියන් කලකපටන් අංශභාග රෝගී තත්වයෙන් පීඩාවට පත්ව සිටින අතර මෙවන විට දරණාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් වැඩවාසය කරනවා. 150 වරකට වැඩි වාර ප්‍රමාණයක් තම රුධිරය දන් දීමට කටයුතු කර ඇති පූජ්‍යපාද දරණාගම සුමනරත්න නාහිමිපාණන් වහන්සේ ආබාධිත රණවිරුවන් සිරිපා කරුණාකර වීම වැනි සමාජ සේවාවන් රැසක් සිදු කළ නාහිමිපාණන් වහන්සේ නමක්. උන්වහන්සේට පවතින රෝගී තත්ත්වයේ හේතුවෙන් ස්වාමින් වහන්සේට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මූල්‍ය ආදර ලබා දීමට දැන් ඔබට හැකියාව පවතිනවා. ඒ සඳහා 0777 26 18 02 යන දුරකථන අංකයට ඇමතිය හැකියි. සිව්හැවිරිදී ඕස්ට්‍රේලියානු දරුවකු විසින් සිදු කළ අපූර්ව වීර ක්‍රියාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ පිළිබඳව දකිමු අද විදෙස් පුවත් තුළින්. Ambulance Tasmania, what is the exact address of the emergency? Mummy fell over. So your mum's fallen over, is that correct? ඔස්ට්‍රේලියාවේ සිව්හැවිරිදී වියෙහි පසුවන දරුවෙකු විසින් සිහිසුන්ව බිම ඇද වැටුණු සිය මව කඩිනමින් ගිලන්රථයක් ගෙන්වාගෙන රෝහල්ගත කිරීමෙන් ඇයගේ ජීවිතය බේරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු මාධ්‍ය විසින් පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ තස්මේනියා ප්‍රාන්තයට අයත් ලෝන් සෙස්ටන් ප්‍රදේශයේ පදිංචිව සිටින සිව්හැවිරිදී වියෙහි පසුවන මොන්ටි කොකර් සිය මව වලිප්පු තත්වයෙන් පෙළමින් බිම ඇද වැටීමත් සමග අදට නියමිත සුසන්දේශයේ ප්‍රවෘත්ති විකාශයේ මෙතෙක් නිබාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශයේ Facebook පිටුව ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට දිනපතා එක් විය හැකි. ඔබ සැමට සුවදායි රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.